පවුල් 400කට අධික, ඒ වගේම පවුල් සමාජිකයන් 1000කට අධික සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම්කිසි තීරණයක් නිසා පීඩාවට පත් වෙලා අසන්න බවට පත් වෙලා තිබෙනවා. ඊයේ දිනේදී ඔවුන් උද්ඝෝෂණය කරා. අද උද්ඝෝෂණයක් නෙවෙයි, ඔවුන් ඊයේ පෙළපාලියකදී ඒ බව මෙරට අග්‍රාමාත්‍යවරයාට සාමකාමීව අයුරින් දැනුම් දුන්නා. ඉතින් ඔවුන් අප සංවිධානයෙන් ඉල්ලීමක් කරා. ඔවුන් තමයි මේ සහභාගි වෙන්නේ මේ මාධ්‍ය හමුව සඳහා. ඔවුන් සේවකයන් විදිහට අපකින් ඉල්ලීමක් කරා. ඔවුන්ට තියලා තියෙන අසාධාරණ සම්බන්ධව රටට කියන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. මොකද මේක විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්. මොකද මේ අදාළ සංගමයේ සමාගමට විරුද්ධව පාරිභෝගික අයිතීන් සුරකිම ජාතික ව්‍යාපාරය අධි විවිධ අවස්ථාවල කතා කරලා තිබෙනවා. ඒ වගේම පැමිණිලි යොමු කරලා තිබෙනවා. ඒවා විමර්ශනය වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා පාරිභෝගික අයිතීන් සුරකිම ජාතික ව්‍යාපාරය විසින් මේ සමාගමට එරෙහිව යම් අවස්ථාවල හඬ නගලා තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වුණේ වරදක් කරලා තියෙනවා නම් කාට හරි සමාගමට හරි පුද්ගලයෙකුට හරි ඔවුන්ට දඬුවම් සාධාරණ දඬුවමක් කරන කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් අපිට පෙනී යනවා එක මේ පාම සමාගම වෛද්‍ය රාජසේනාරත් මහත්තයාගේ සම්බන්ධය කියලා අයුරුකින් කිව්වා. ඊට පස්සේ SPCC චෙයාර්මන් රූමි මොහොමඩ් මහතාට සම්බන්ධය කියලා කිව්වා. ඒ කොහොම වුණත් අපි ඒ පිළිබඳව නෙමෙයි අපි කතා කරන්නේ. අපි අද දිනේදී අපි කතා කරන්නේ මේ සමාගමට අද ඇති වෙලා තියෙන තත්ත්වය සහ සමාගමෙන් එහා ගිය මේ දරු පවුල පුරක් සහ ළමයි එක්ක මේ මහපාරට ඇදවැටීමේ තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත්ත මේ නීත්‍යානුකූල නොවන අපිට හැඟෙන ආකාරයට තීරණ පිළිබඳව මේ රටේ ජනතාව සහ මාධ්‍ය දැනුවත් කරන්න. එතකොට යම්කිසි කාරණා කිහිපයක එකතුවක් සමග මේ රටේ ආණ්ඩු වෙනස් වෙනවා. ආණ්ඩු වෙනස් වුණාම අපි දන්නවා ඊගාව ටෙන්ඩර් වලට එන්නේ වෙනත් පුද්ගලයෝ. නමුත් මේ කාරණේ ඊට එහා ගිය එකක්. සෞඛ්‍ය ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2022 2 මාස 3 වෙනිදා යවනවා ලිපියක් මේ මහත්වරුන්ගේ සංගමේ ප්‍රධාන විධායක නිලධාරියාට. එහිදී කියනවා ඔවුන්ගේ බලපත්‍රය තහනම් කරන බව, ඔවුන්ට මේ රටට බෙහෙත් ආනයනය කිරීමට සහ බෙදා හැරීමට ගබඩා කිරීමට තිබෙන ඒ අවස්ථාව මොවුන් මොකද කරන්නේ තහනම් කරනවා. ඒ තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ ඉදිරියේදී මොවුන්ට තාවකාලික මේ තහනම් පනවලා තියෙන්නේ. ඉදිරියේදී මොවුන්ට ටෙන්ඩර් සඳහා සහභාගි වෙන්න බෑ. රට පුරා බෙහෙත් බෙදා හරින්න බෑ. බෙහෙත් ආනයනය කරන්න බෑ. සීලු කාරණා ඔවුන්ගේ ඉවත් කරලා තිබෙන්නේ. එතකොට යම් කිසි සමාගමකට විරුද්ධව ඔවුන් වරදක් කරලා තිබෙනවා. ඒ ඔවුන්ගේ ලේබලය පිළිබඳ ප්‍රශ්නයක් ඔවුන් පැහැදිලි කරයි. ඒ ප්‍රශ්නය මත මීට පෙර මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හැසිරුණු ආකාරය බැලුවොත් ඒ බෙහෙත පමණක් තහනම් කිරීමට කටයුතු කරලා තිබෙනවා. එසේ කළ හැක්කේ ඒ බෝඩ් එකේ එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරුන්ගේ රැස්වීමේදී ගන්නා ලද තීරණයක් මත තමයි මේක කරන්න ඕන. එතකොට මේ කියන ලිපි යවන්න කලින් ඔවුන් බෝඩ් එක රැස් කරලා ලිපියක් ගන්න ඕන. එහෙම නැත්නම් මේකට අනුමැතිය ගන්න ඕන. එහෙම නැතුව තමයි මේ ලිපිය ලවලා තින්නේ. ඒ පවිත්‍රා දේවි වන්නියාරච්චි මැතිණියගේ සෞඛ්‍ය අමාත්‍යාංශ භාර ඇමතිවරිය එතුමියගේ යටතේ පවතින මේ ආයතනය මේ තීරණය අරන් තියෙන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් ගන්න නැතුව, එහෙම නැත්නම් අනුමැතියක් ගන්න නැතුව අධ්‍යක්ෂක මණ්ඩලය රැස් වෙන්නේ 20 වෙනිදා දින. එහිදී ඔවුන් උත්සාහ කරනවා පෙරදා තම යොදා මේට අනුමැතිය ලබා ගන්න. ඒ සඳහා අපේ ළඟ සියලු සාක්ෂි තිබෙනවා. එහෙනම් අපි ඉදිරියේදී එහෙම හැසිරුණොත් මේ රාජ්‍ය ආයතනයක් ඒ විරුද්ධව අපි කටයුතු කරනවා. අපි ඒවා හෙළි කරනවා. ඒ වගේම මේ කාරණාවත් තුළ දැන් මොවුන්ව තහනමට ලක් කළා. ඊට පස්සේ ටෙන්ඩර් 3ක් කෝල් කරනවා. ටෙන්ඩර් 3ක් කැඳවනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ ටෙන්ඩර් 3 කැඳවන්නේ දැන් මේ වෙනකොට රටේ බෙහෙත් වර්ග 310ක අඩුවක් තිබෙනවා. මේ රෝහලවල බෙහෙත් නැහැ. අද GMO එකට ඒක පේන්නේ නැහැ. ඔවුන්ට පේන්නේ කිරිපිටි හැනි වෙනත් දේවල් තමයි ඔවුන්ට පේන්නේ. හැබැයි මේ රටේ රෝහලවල බෙහෙත් වර්ග 310ක් අඩුයි. ඒ බෙහෙත් වර්ග 310 මේ රටට ආනයනය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට බෙදා හරින ප්‍රමුඛ ආයතනයක් තමයි මෙතුමන්ලගේ මේ ආයතනය. එතකොට ඒ ආයතනය අනීතිකලේ ආකාරයට ඔවුන්න තහනම් කරලා ඔවුන්ව සහ තාවකාලිකව ඔවුන් නවතලා තමයි මේ ටෙන්ඩර් 3 කරන්නේ. මේ ටෙන්ඩර් 3 තුළ අපි බලාපොරොත්තු වුණේ නව රජයක් පත් වුණාට පස්සේ විශාල චෝදනා සංඛ්‍යාවක් ආව රාජසේනාරත් මහත්තයා සෞඛ්‍ය අමාත්‍ය වෙලා ඉද්දි වැඩිම ටෙන්ඩර් යන්නේ මේ සමාගමට කියලා. එතකොට දැන් රාජසේනාරත් මහත්තයා නැහැනේ. රාජසේනාරත් මහත්තයා එනං ඉන්නේ දැන් පවිත්‍රා දේවිවන්නේ ආරච්චි මැතිණියනේ. එතකොට ඇයි මේව තහනම් කරලා කරන්නේ? අපි කියන්නේ මේ සමාගමකට අවස්ථාව දුන්න නම් පාරිභෝගිකයට හොඳයි තරඟකාරී ආකාරයට මේක කරන්න පුළුවන්. මොකද රාජසේනාරත් මහත්තය දැන් නැති නිසා දැන් බලපෑම් කරන්න කවුරුත් නැහැ නේ. දැන් ඉන්නේ මේ අලුත්
සෞඛ්‍ය මැතිවරියක්නේ. ඉතින් ඒ නිසා එයාට බලපෑම් කරන්න බෑනේ. ඒ හින්දා අපි කියන්නේ ටෙන්ඩර් පරිපාටිය විවෘත විය යුතුයි, විනිවිදභාවයක් තිබිය යුතුයි, පාරදුෂ්‍ය විය යුතුයි. අන්න ඒ ආකාරයට තවත් සමාගම් ඉන්නවනම් ඒවා එක්ක තරඟ කළා හොඳ මිලක්. මොකද මෙතෙක් කල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩිම බෙහෙත් ප්‍රමාණයක් සපයනු කරලා දෙන මොන් ඔවුන්ට පුළුවන් අඩු මිලකට දාන්න. එහෙනම් ඔවුන්ට අවස්ථාව දී යුතුයි, ඔවුන්ට ටෙන්ඩර් දෙන්න ඕන කියලා නේ අපි මේ කියන්නේ. මේ තරඟයට ඔවුන්ට අවස්ථාව දී යුතුයි. එතකොට මේ ටෙන්ඩර් තුන සඳහා ටෙන්ඩර් කරපු අයගේ වතගොත අපි ටෙන්ඩර් එකෙන් පස්සේ හෙලි කරන්න. ඔවුන්ට තියෙන සමාගම් සංඛ්‍යාව, ඔවුන් පෙළකිරලා තියෙන වැරදි, ඔවුන්ට තියෙන චෝදනා, ඔවුන් විඳපු දඬුව, ඒ ඔක්කොම අපිත් එක්ක තියෙනවා. එතකොට අපි චෝදනා කරන මේ අවස්ථාවේදී රාජිත සේනාරත්න මහත්තයාගේ හං අඩු ගහලා එක සමාගමකට අනීතික ලෙස මේම කරේ, වෙනත් සමාගම් වලට මේ බෙහෙත් ටෙන්ඩර් ලබා දෙන්න උත්සාහ කරන නිසා කියලා. හැබැයි පවිත්‍රාදේවි වන්නේ ආරච්චි මැතිණියට අපි කියනවා, සෞඛ්‍ය මාත්‍යංශයට අපි කියනවා, බලධාරීන්ට අපි කියනවා, අනීතික ආකාරයට එක ටෙන්ඩරයක් හෝ ලබා දෙන්න කටයුතු කරොත්, මේ රටේ ජනතාවගේ මුදල් හූරගෙන කන්නේ හැදුවොත්, කිසියම් සමාගමකට අනුග්‍රහයක් දෙන්න උත්සාහ කළොත්, ඊට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරංගම ජාතික ව්‍යාපාරය තවත් සිවිල් සංවිධානස් සමග අධිකරණයට යන්න සූදානම්, ඒ වගේම මේ වෙනුවෙන් අරගල කරන්න සූදානම්. මොකද මේ සමාගමට විරුද්ධවත් අපි අරගල කරපු පිරිසක්. ඉතින් ඒ නිසා අපි අනීතිකව මේ කාරණය මේ ලියුමට අස්සම් කරපු මහාචාර්යවරට අපි කියනවා, එතුමාගේ පැටිගිරිය අපිට මුලින් කියන්න හදන්න එපා, එතුමාගේ පැටිගිරිය අපෙන් අවුස ගන්න හදන්නත් එපා. කොහොමද මෙතෙන් මේ ස්ථානයට එතුමා ආවේ සභාපතිවරයා වෙන්න? මොන වගේ වංචාවල් කරලාද මෙහෙම ආවේ? සමාගම් මැදුරත් එක්ක කරපු ගනුදෙනු මොනවද? එතකොට ඔහු අධ්‍යක්ෂකගේ ධූරයේ දරපු සමාගම් මොනවද කියන එක හොඳින් අපසතුව තිබෙනවා. අපි කැමති නෑ මේ රටේ නිලධාරීන්ට මහාචාර්යවරයෙකුට නිගා කරන්න. ඔවුන් පිළිබඳව අප්‍රසාදයක් ඇතිවෙමුත් මේ රට තුළ මහාචාර්ය පිළිබඳ, වෛද්‍යවරු පිළිබඳව, ඒක මේ රටේ ජනතාව හැටියට අපිට හොඳ නැතිනම් අපි නිහඬව ඉන්නේ. හැබැයි දිගින් දිගටම මෙවැනි අනීතික ක්‍රියා කරන්න හැදුවොත් අපි ඔවුන්ගේ වතගොතත්, ඔවුන්ගේ පැටිගිරියත් මේ රටේ ජනතාව ඉස්සරහ තියන්න කැමති. ඒ නිසා වීදුරු ගෙවල් වලින් ගල් ගහන්න එපා කියලා නෙවෙයි අපි මේ කියන්නේ. අපි මේ කියන්නේ අනීතික ආකාරයට ඉස්පිරිතාලයට බෙහෙත් ටික දෙන්න, අද අපේ රෝගීන්ට බෙහෙත් ගන්න විදියක් නැහැ, බෙහෙත් පෙත්ත නැහැ, කඩෙන් ගේන්න වෙලා තියෙන්නේ. ඔවුන් පාමසි වලට දුවලා ගන්නවා, පාමසි වලත් දැන් බෙහෙත් දෙන තත්වයක් තියෙන්නේ. අද ළමයා ඉස්පිරිතාල නම්, තමන්ගේ බිරිඳ ඉස්පිරිතාලේ නම්, සැමියා ඉස්පිරිතාල නම්, නැන්ද මාම සීයා ආත්තම්ම ඉස්පිරිතාලේ නම් බෙහෙත් පෙත්තක් ගන්න ස්ථානයක් නැතුව ඉන්නේ. ඒ කතාව තමයි අපි කියන්නේ. බෙහෙත් මේ රටේට රෝහලට හිගවුණු නැති වුණු කාරණය තමයි අපි මේ හෙලි කරන්නේ. එහෙනම් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත ජාතික ව්‍යාපාර ජාතික යුතුකමක් කරන්නේ. මේ දරුපවුල් වෙනුවෙන් අසාධාරණපත් වූ ජනතාවක් වෙනුවෙන් දහහකට අධික ජනතාවක් අපි ඊයේ දින දැක්කා. ඔවුන් පොඩි ළමයි වඩාගෙන කර ගහගෙන වයසක උදවිය පවා මේ සටනට මේ ඔවුන්ගේ පෙළපාලියට එකතු වෙලා තිබුණා. ඒ අනුව තමයි මෙතුමාලා ඉල්ලීමක් කරේ අපිට අවස්ථාවක් දෙන්න කියලා. අපි ඒ අවස්ථාවේදී විවේචනය කරන ඕනම එකක් හොඳ දේ හොඳයි කියන, නරක දේ නරකයි කියනවා. අපේ ප්‍රතිපත්ති ඒකයි. කොයි ආණ්ඩුව තිබුණත්, කොයි විපක්ෂය තිබුණත් අපිමයි. ඒ නිසා අපේ කාර්යභාරය අපි කරන කවුරු නොකරත්, ඒ නිසායි අපි මෙවුන් මේ වේදිකාවට ගේන්නේ. එහෙනම් මම ඊට පස්සේ ආරාධනා කරනවා මේ මහත්තුරුන්ට ඉතාමත්ම කෙටියෙන් තමන්ට වෙලා දෙන අසාධාරණය මේ රටේ ජනතාවට කියන්න, මේ මාධ්‍යට කියන්නේ.